උතුරේ ධීවර කටයුතු සම්පූර්ණයෙන් ශක්තිමත් වීමත් සමග මේ වන විට මුහුදු කූඩලන් අපනයනය ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමය ගෙනදෙන මාර්ගයක් බවට පත්ව තිබෙනවා. මේ සමුද්‍ර සම්පත මනා කලමනාකරණයේ ලක් කිරීම තුළින් එහි දීර්ඝකාල පැවැත්ම හා ධීවරයන්ගේ ආදායම් මාර්ග සුරක්ෂිත වන බවයි සමුද්‍ර ජීව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ උතුරු දිග මුහුදු ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිතව ඇති මුහුදු කුඩලන් අල්ලා අපනයන සඳහා සැකසීම දිගු ඉතිහාසයක් ඇති ධීවර පන්න ක්‍රමයක්. මුහුදු පත්ලේ ජීවත් වන මේ සතුන් එකතු කරනු ලබන්නේ කිමිදුම් කරුවන් විසින්. යුද සමයෙන් පසු මේ වන විට මුහුදු කුඩලන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම යළි පණ ලබා තිබෙනවා. 2013 වසරේ පමණක් ශ්‍රී ලංකාවෙන් මුහුදු කුඩලන් මෙට්‍රික් ටොන් 260ක් නැවගත කරනු ලැබූ අතර ඉන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.4ක්. ප්‍රධාන ගැනුම් කරුවන් වන්නේ චීනය ඇතුළු අග්නිදිග ආසියානු රටවල්. මේ දිනවල මුලතිව්හි පුදුකුටුප්පු ප්‍රදේශයට ඔබෙන්වන මුහුද මේ ධීවර කර්මාන්තය සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. මුහුදු කුඩලන් එකතු කිරීමේ නිරත කිමිදුම් කරුවෙක්ගේ දෛනික ආදායම රුපියල් 5000ත් 15000ත් අතර ඉහළ අගයක් ගන්නවා. කර්මාන්තයෙන් නිරත වන ධීවර පවුල් සංඛ්‍යාව 1500ක් පමණ වෙනවා. ධීවරයන්ට වඩාත් වාසැලසෙන අයුරින් මේ කර්මාන්තය නවීකරණය විය යුතු කාලය එළඹ ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඇත්තටම අපි අපනයනය කරන්නේ තම්බල වේලල පිළියෙල කරලා. මේ පිළියෙල කිරීමේ ක්‍රමවේදයන් අපිට මීට වඩා ගුණාත්මක බවින් ඉහළ ලෙස කරන්න පුළුවන්. මොකද වෙළඳපළේ ගුණාත්මක කුඩැල්ලන් සඳහා තියෙන ඉල්ලීම ඉතාමත් වැඩි. නිසි ක්‍රමවේදයකින් තොරව මුහුදු කුඩැල්ලන් ඇල්ලීම නිසා මේ වන විට කල්පිටිය ත්‍රිකුණාමලය හා කල්මුණ යන ප්‍රදේශවල මුහුදු කුඩැල්ලන් ගහණය අඩු වී තිබෙනවා. මේ සම්පත සුරකීම ගැන ධීවර ප්‍රජාව දැනුවත් කිරීම වැදගත්. අපිට පුළුවන් මේ මුහුදු කුඩැල්ලන් වගා කිරීම සඳහා ධීවර ජනතාව පොළඹවන්න. ඇත්තටම අපි ලංකාවේ මේ මුහුදු කුඩැල්ලන් වගා කිරීමේ කර්මාන්තය, ඒ කියන්නේ කොහොමද අපි වගා කරන්න කියන ක්‍රමවේදයන් දැනට පරීක්ෂණ මට්ටමේ සිදු කරලා තියෙනවා. අපිට තියෙන්නේ මේ ක්‍රමවේදයන් එහෙම නැත්නම් මේ තාක්ෂණය ධීවර ජනතාවට ප්‍රචලිත කරන එක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක්ද සිදු කරමින් සිටිනවා.